කියන නෞකාව මේකේ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් සමග 23 දිනකේ කාර්ය මණ්ඩලයෙන් යුත් මේ නැව මේ වන විට ඉන්දියාවට තෙල් සැපීමක් තමයි ක්‍රියේට් වල ඉඳලා කරගෙන යන්නේ කරගෙන යන අතරමඟදී තමයි එන්ජින් කාමරයේ මේ ගින්නක් හටගෙන තියෙන්නේ දැන් අද වෙනකොට මේ සඳහා අපේ නාවික හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාවත් මැදිහත් වෙලා තිබෙනවා ඒ වගේම ඉන්දියාවේ වෙනම නැව් වලින් ඇවිල්ලා ඒ අවශ්‍ය සහයෝගයන් ලබා දෙන ඒ වගේම හම්බන්තොට වරාය නතර කරලා තිබුණු රුසියාවේ නැව්වේත් අවශ්‍ය සහයෝගයන් ලබා දෙනවා මේ ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට අරගෙනමින් යනවා ඒ වගේම අපිට විශ්වාසයක් තිබෙනවා මෙය මැඩපවත්වන්න පුළුවන්කමක් තියෙනවා කියලා ඒ වගේම මේකේ ඉන්ධන බැරල් බොරු තෙල් බැරල් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් මේ තුල තිබෙනවා ඒක විශාල ප්‍රමාණයක් නමුත් දැනට නාවික හමුදාවත් මේ පිළිබඳව දැනුම් දෙන විදියට මේක පිපිරීමේ හැකියාවක් නැහැ ඉන්ධන තියෙන ප්‍රදේශයට ගින්න ගිහිල්ලා නැහැ ගින්න පාලනය කරගත් විගස මෙම නැව ගැඹුරු මුහුදට ගෙනහිල්ලා මේ නැවේ තිබෙන ඉන්ධන වෙනත් නැව් වලට මාරු කරන්න අවශ්‍ය වෙනම නැවකුත් දැන් ළඟා වෙමින් පවතිනවා මේ සාමූහික මෙහෙයුමක් විදියට ක්‍රියාත්මක කළා තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා එසා දැන්ටමත් මේ පිළිබඳව කමිටුවක් පත් කරලා තිබෙනවා යවි නැම නැවතත් කියන්නේ මේක එක කණ්ඩායමක් හෝ එක පැත්තකට බාර දීලා ඉන්න අපේ සූදානමක් නැහැ අපි රජයේ විදියට සම්පූර්ණ කණ්ඩායමක් විදියට සියලු අමාත්‍යාංශ සියලු ආයතන එකතු වෙලා සාමූහිකව මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා ඒ වගේම ඉන්ධන කාන්දුවීමක් හෝ පිපිරීමක් ඇති නොවන මට්ටමට මේ පාලනය කරගන්න පුළුවන් බව තමයි දැනට ලැබෙන වාර්තා කෙසේ වෙතත් අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව අවධානයෙන් ඉන්න බව සඳහන් කරන්නට කැමතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.